යාලු වනේ කවදාවත් ෆේස්බුක් එකේ ලයිවයක් ඇවිල්ල නෑ මම මේ ෆස් ටයිම් තමා මම මේ එන්නේ. මම මේ ඉන්නේ එලයන්ස් ෆිනන්ස් එකේ. මේ තියන්නේ ෆිනන්ස් කම්පැනි එක. මේ තියන්නේ මේක අපේ වාහනයක් තියෙනවා. මේ ෆිනන්ස් කම්පැනි එක අපිට මාර අසාධාරණයක් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඇත්තටම කියනවා නම් තාත්තා ටුවරිසම් කරන්නේ. තාත්තට ටුවරිසම් වලින් කිසිම සුද්දෙක්වත් හිටියේ නැහැ. සහරාන් බෝම්බ එක හුවුවට පස්සේ අපිට කිසිම දෙයක් තිබ්බේ නැහැ මේ වෙනකම්. අපි දැන් තමයි පොඩ්ඩක් ඔලු උස්සන් ඉන්නේ. මම තමයි පවුල් දෙකටම මෙච්චර දවසක් කණ්ඩ දුන්නේ. මම දන්නේ නැහැ මෙයාලගේ නීතිය මොකද්ද කියන එක. හැබැයි දැන් මෙයාලා අපි මේ වාහනේ මෙහෙම අපිට පොඩි සෙටල්මන්ට් එකක් දෙන්න අපි වාහනේට මොනවා හරි මේ අපිට මොකක් හරි සහනයක් දෙන්න කිව්වට පස්සේ මෙයාලා දැන් කේ කරනවා කරන වැඩේ තමයි මේ කම්පැනි එක. දැන් එයාලා කියනවා 139ක් ඉල්ලනවා. අපි ඒ වාහනේ තමයි ටුවරිසම් වලට දාලා තිබ්බේ. අපිට කිසිම සහනයක් තිබ්බේ නැහැ. අපිට එයාලගේ හැමදාම මම පොඩි කාර් එකක් පාවිච්චි කරා. ඒ කාර් එක විකුණලා පාවා මම මෙයාලට සල්ලි ගෙව්වා. මේ කට්ටිය දැන් කතා කරන්නේ මේ කට්ටියගේ ඔක්කොම හොඳයි. මේක කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම කියන්නේ හිරු ටීවී අනම්මනම් ඔක්කොටම හරිද? කවුරු හරි මේක බලනවා නම් ඉරාජ් අයියා ඔයාටත් එක්ක කියන්නේ මෙන්න මේ කම්පැනි අයියේ. මේ තියන්නේ අයියේ කම්පැනි එක. අපිට අයියේ කිසිම සහනයක් ලැබුණ නැහැ අයියේ. අපි ඇත්තරම අසරණ අයියේ අයියා. නංගි ඕලෙවල් ලියන්නේ. ඕලෙවල් ලියලා දැන් ඊයේ තමයි ඕලෙවල් ඉවරුනේ. සමහර මාසවල නංගි ඕලෙවල් වලට ක්ලාස් ගියෙත් නැහැ. ඒකට හේතුව අපිට තාත්තට සල්ලි නැහැ. මට පුළුවන් උපරිමෙන් තමයි මම ගෙවල් දෙකනම ඔක්කොම මේවා කරේ. මං ජීවිතේට මම මේ Facebook එකේ live ඇවිල්ලා නැහැ. මම මේ අද live වෙන්නේ අපිට මේ තියෙන මේකේ කොහොල branch එකක් තියෙනවා. කොහොල branch එකේ ධනුෂ්ක කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ ධනුෂ්ක කියන්නේ මේ කොහොල branch එකේ manager. අපිට පුළුවන් තරම් ලැජ්ජ කරා. අපේ ගෙදරට එහා පැත්තේ ගෙදරට ඒ හිටපු ඇන්ටිද ඇවිල්ලා කියලා තියෙනවා. අපි 136ක පොල්ලක් තිබ්බයි කියලා මේ finance company එක. සහරාන් කියන්නේ අපේ පවුලේකෙන් නෙමෙයි යාළුවනේ. ඒක හැමෝම දන්න දෙයක්. ෆිනෑන්ස් කම්පැනි වලින් සහන දෙනවා එක්කුවට කිසිම සහනයක් හම්බුන්නේ නැහැ. මේ එලයන්ස් ෆිනෑන්ස් එක. මේ තියෙන එලයන්ස් එක. මේකෙන් කිසිම සහනයක් අපිට හම්බුන්නේ නැහැ. මේ තියෙන්නේ. හරිද? මුන් ඔක්කොම අපිට කියන්නේ දැන් කියනවා වාහනේ මේව කරන්නලු. වාහනේට 139ක් ගෙවන්නලු. වාහනේට 139ක් තියෙනවා නම් අපි මෙහෙම ඉන්නවද? ඈ අපිට අච්චරක් ගෙවන්න කියනවා මෙච්චරක් ගෙවන්න කියනවා. එහෙම ගෙවන්න සල්ලි නැහැ. උඹල ඔක්කොම මේක පුළුවන් නම් මට ෂෙයා කරලා මට උදව් කරපන්. මට අසරණ වෙලා ඉන්නේ මං ජීවිතේට Facebook එකේ live ඇවිල්ලා නැහැ. මම ජීවිතේට මේ live button එක කියන එක ඔබලා නැහැ. උඹල ඔක්කොම මට උදව් කරපන්. උඹලට කියන්න තියෙන එච්චරයි. අම්මා කියනවා එපා අරකයි මේකයි කියලා. උඹල ඔක්කොම මට මේකට උදව් කරපන්. මට කිසිම සහනයක් හම්බුච්ච නැති කම්පැනියක් මේක. මේ කියන්නේ Alliance Finance. හරිද? මට මම දන්නවා. උඹලා මට අනිවාර්යෙන් උදව් කරනවා කියලා. මම දන්නවා. හරිද? මට අනිවාර්යෙන් මේකට මොකක් හරි සහනයක් ඕනේ. මොකද මම බොහොම අමාරුවෙන් තමයි අපි මේ ජීවිතේ මේ ඔක්කොම මේව කරන්නේ. ෆිනෑන්ස් කම්පැනි ගන්න ගිහිල්ලා අපි චාටර් කාලා අපි මේ මුන්ට වැන්ද නැති එක විතරයි. මුකුත් කරන්න එපා ඉල්ලන වෙලාවට ගමේ වත්තේ තියෙන ගස් කොළන් පවා කපලා විකුණලා මුන්ට ලක්ෂ ගණන් සල්ලි දැම්මා. ඒ දාලා මුන් දැන් කියනවා මේ සල්ලි දැම්මේ නෑලු අපි. ඒ වගේ රිසිට් තියනවා දැන් කියනවා 139ක් ඕනේලු. අපි මුන්ගෙන් ගත්තෙත් 135යි. සහනයක් දෙනවා එකොට කිසිම සහනයක් හම්බුන්නේ නැහැ මෙයාලගේ. දැන් ආණ්ඩුවෙන් කියලා තියෙනවා සහනයක් දෙන්න ඕනේ කියලා. කිසිම සහනයක් නැහැ. මම ජීවිතේට මේ Facebook එකේ live එකට අවිල්ලා නැහැ. උඹලා ඔක්කොම මට මේකට උදව් කරන්න ඕනේ. හැමෝම මේ මුන්ට විරුද්ධව අනිවාර්යෙන් මෙන්න මේ alliance එකට විශේෂයෙන් කොහොල branch එකේ ඉන්න ධනුෂ්කට අනිවාර්යෙන් උඹලා ඔක්කොම මට උදව් කරලා මේක කිසිම එකේ finance එකක් දාන්න එපා. කිසිම එකේ දාන්න එපා. හරිද? මම මට මාර හිත වේදනාව කන්නේ නැතුව මුන්ට සල්ලි ගෙව්වේ අපි. හරිද? දැන් කිසිම නෑකක් නෑ. මේ ඔක්කොම මේ බෙන්ස් කාර් වල අනම්මනම් ඒ වගේ පදින්නේ. අපිට ඒවා කවුලක් නෑ. මේක හැමෝම ෂෙයා කරපල්ලා. ෂෙයා කරලා මට උදව් කරපල්ලා මේ වෙච්ච අසාධාරණයට. මට කියන්න තියෙන එච්චරයි. මට වෙන කතා කරන්න වචනයක්වත් නෑ. උඹලට පුළුවන් උපරිම දේ අම්මට කරලා දීපන්.